Ahmed හොඳයි දැන් පෙළේ ආ දැන් අපි සාකච්ඡා කර කර හිටියේ අපි දැන් සාකච්ඡා කර කර හිටියේ බර ප්‍රමාණ අඩු කිරීම නේද බර ප්‍රමාණ අඩු කිරීම හයි මම දැන් ඔන්න ප්‍රශ්නයක් අහලා දාලාගෙන මෙන්න මේ ප්‍රශ්නය හොඳට අහගෙන ඉන්න පිටි කිලෝග්‍රෑම් 3කුයි ග්‍රෑම් 750කුයි තිබුණු බෑගයකින් පිටි කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500ක් අයින් කරන ඉවත් කරන 3යි 750ක් තිබුණා 2යි 500ක් අයින් කරන දැන් කොපමණ පිටි ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවද කොපමණ පිටි ප්‍රමාණයක් බෑගේ ඉතුරු වෙලා තියෙනවද කියලා හොයන්න ඕනේ කිලෝ 1යි කිලෝ 2යි ග්‍රෑම් 250යි කිලෝ 1යි ග්‍රෑම් 250යි उत्तर महान देट ने उत्तर देने महान होयान कोहमद किलोग्राम तुनाई ग्राम हाथी पनाह और कुत्ते अंदर का टक गाला मेकेन आइन करना क्या है इवाक करना वा नहीं दे नीते इवाक करना वा कोच्चर इवाक करना वा दे ग्राम किलोग्राम देकाई ग्राम पांसिया काइन कर ग्राम पांसिया काइन कर දැන් අහන්නේ ඉතුරු පිටි බෑගයේ ඉතුරු පිටි කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 250යි ඉතුරු පිටි ප්‍රමාණය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 250යි බෑගයේ ඉතුරු පිටි ප්‍රමාණය දැන් අයින් කරනවනේ හොයන්නේ කොහමද අඩු කරනව නේද අඩු කරනවා ඉතින් අපි අර එකතු කළ විදිහටම අඩු කරන්න පුළුවන්. 3යි භාගෙන කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 750යි 2යි කිලෝග්‍රෑම් 500යි. ඔව් මේකෙන් අඩු කරනවා. අඩු කරලා අපි පිළිතුර හොයාගන්නමු නේ. අඩු කරලා පිළිතුර හොයාගන්න. මුලින් තිබූ ප්‍රමාණයෙන් අයින් කරන ප්‍රමාණය. අඩු කරමු. හොඳයි ඔයාලා ගියා ගන්නටක් ගන්න ආ බින්දුවෙන් බින්දුවක් බින්දුවයි නේද බින්දුවෙන් බින්දුවක් බින්දුවයි පහෙන් බින්දුවක් පහයි හතෙන් පහ ओ हाथें पाहा देखाई नेद तूने देखा एकाई इन्हें हम इतुरु प्रमाणे ओ किलो एकाई ग्राम देसी ये पाणाई किलो एकाई ग्राम देसी ये पाणाई अरे ओए मामा उदाव करमीन करपु ගාන ඕක නේද සර් බෝඩ් එකට කැමරේ එකට පෙන්වන්නද නැත්නම් ඕනි නෑ මෙන්න තියෙනවා ඔයාලට තනියම කරන්න ගණන් තුනක් තියෙනවා තනියම කරන්න ගණන් තුනක් මම එක ලියාගත්තේ නැහැ ආයි මම කර ලියාගන්න
වගන්ති මුකුත් ලියන්න ඕනේ නැහැ හොඳද? වගන්ති ලියන්න අවශ්‍ය නැහැ. හැබැයි ප්‍රශ්න නම් ලියා ගන්න ඕන. ප්‍රශ්න ලියා ගන්න ඕන. ප්‍රශ්න ලියලා අඩු කරන විදිය පෙන්වන්න. දාන්න. හරි මම දෙන්න. පාසල දාන්න. දැම්ම. प्रमाण දාන්නකො නේ පාස දක්ින්නකො හරි දැම්මට ඔයාලට බෝඩ් එකට යන්න පුළුවන් හොඳයි මේ තියෙන්නේ ඔන්න තියෙනවා ගණන් තුනක් පළවෙනි එක ලියන්න කරන්න දෙවෙනි එක ලියන්න කරන්න තුන්වෙනි එක ලියන්න කරන්න එක ගණනකට මම දෙන්නේ මිනිත්තු 2යි. ඒ කියන්නේ මිනිත්තු 6න් ඉවර වෙන්න ඕන. හරි, ඔන්න පටන් ගන්න. 1 2 3. හොඳයි. Start. गोड़ा पेला देने किसी में केने कुट देने मिलाओ सर ओपुते सर एक तो कराना अंदा तो कराना विनाडी देखा गया Thank you.
විනාඩි දෙකයි තලියා ගන්න දෝක සර් බෝඩ් එකේ ලියන විදිහට දහ දාන්න ඕන අපි අර ඔයාලා ප්‍රශ්නේ ලියන්න වෙනවා සෝක ලියන්න ඕනද ඔපුතේ ලියන්න ඕන ප්‍රශ්නේ हाल किलोग्राम पहाई ग्राम देसी पढ़ा के ती मालने की हाल किलोग्राम देखा है पांसी या आयें को रख करा आट पास से इतु वे न प्रमाण है ये ना पहाई देसी पढ़ा है देखा है पांसी या काटू करा नो नहीं दुपटे आटू कल बालो बिंदु ए बिंदु आ बिंदु आई पहाई बिंदु आ पहाई देखे न पहाक बे ये ना मुकदे कराने में पैक्टिंग एकाप गेन है नेद
එතකොට ගෙනාවාම මෙතන ඉතුරු වෙන්නේ 4 නේද? එතන 5 නෙමෙයි 4 වෙනවා. right 12න් 5ක් අඩු කරාම 12න් 5 7යි 4න් 2ක් 2යි නේද? ඔයාලා කතා කරන්න එපා. ඔයාලා කතා කරන්න එපා. එහෙනම් පිළිතුර කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 750යි. හරිද ඒක? හරි. හොඳයි ඊළඟට යමු අපි. පිටි කිලෝග්‍රෑම් 10ක් දැමිය හැකි මල්ලක පිටි කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 600ක් ඉතුරු වෙලා තියෙනවා. 10ක් දාන්න පුළුවන් මේ මල්ලේ නේද? 7යි 600ක් ඉතුරු වෙලා තියෙනවා. තා කොච්චර දාන්න පුළුවන්ද? හොයන්නේ කොහමද? නේද? පිටි කිලෝග්‍රෑම් 10ෙන් අර 7යි 600 අඩු කරනවා. ග්‍රෑම් 600 අඩු කරනවා. ඉතින් මේ ලියනකොට අපි මේ විදිහට ලියන්න වෙන්නේ මොකද 10ට කිලෝග්‍රෑම් 10ට ග්‍රෑම් නේද ප්‍රමාණයක් නැති නිසා බිංදු දාන්න වෙනවා නේද? හොඳයි අඩු කරමු. ආ බිංදුවෙන් බිංදුවා බිංදුවයි බිංදුවෙන් බිංදුවා බිංදුවයි බිංදුවෙන් 6ක් අඩු කරන්න බෑ. මෙතනින් එකක් ගේනවා. එතකොට 10 නෙවෙයි මෙතන 9 වෙනවා. නේද? මෙතන 10යි. එකක් ගේනවනේ. right 10න් 6ක් 4යි 9න් 7ක් මෙතන 2යි. නේද? එහෙනම් තව කොපමණ දාන්න පුළුවන්ද? කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400ක් දාන්න පුළුවන්. කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400ක් දාන්න පුළුවන්. right ඊළඟ එක එක් මල්ලක පරිප්පු තියෙනවා කිලෝග්‍රෑම් 10යි 750. අනිත් එකේ තියෙනවා කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 350. වෙනස අහන්නේ මලු දෙකේ බර අතර වෙනස. අපි විශාල ප්‍රමාණයෙන් කුඩා ප්‍රමාණය අඩු කරන්න ඕනේ. මෙතන විශාල ප්‍රමාණය කිලෝග්‍රෑම් 12යි 350 නේ ග්‍රෑම් 350. කුඩා ප්‍රමාණය කිලෝග්‍රෑම් 10යි 750. right අඩු කරමු. ආ බිංදුවේ බිංදුවක් බිංදුවයි 5න් 5 බිංදුවයි 3න් 7ක් අඩු කරන්න බෑ. ඔන්න ගේනවා. ආ එකක් ගේනවා. ඒතර මෙතන 12 නෙවෙයි 11 නේද? ඔව් 13න් 7ක් 13න් 7ක් අඩු කරාම 6යි නේද? 11න් 10ක් 1යි. अवसान मे दम हदल इवर कर